දෙයන්ද ඉඩමක් දුවහා පුතා අතර ඉඩමක් දුවහා පුතා අතර ඉඩමක් දුවහා පුතා අතර ඉඩමක් දුවහා පුතා අතර අටටාත අනුපාතයට දුවහා පුතා අතර අටට හත අනුපාතයට දුවහා පුතා අතර අටට හත අනුපාතයට දුවහා පුතා අතර අටට හත අනුපාතයට බෙදා දුන් විට දුවහා පුතා අතර අටට හත අනුපාතයට බෙදා දුන් විට දුවට දුවහා පුතා අතර බෙදා දුන් විට දුවට හෙක්ටයාර 24ක් ලැබුණි නම් හෙක්ටයාර 24ක් ලැබුණි නම් හෙක්ටයාර 24ක් ලැබුණි නම් දුවට හෙක්ටයාර 24ක් ලැබුණි නම් අටට හත අනුපාතයට බෙදා දුන් විට දුවට හෙක්ටයාර 24ක් ලැබුණි නම් මුළු ඉඩමේ ප්‍රමාණය සොයන්න මුළු ඉඩමේ ප්‍රමාණය සොයන්න දුවට හෙක්ටයාර 24ක් ලැබුණි නම් මුළු ඉඩමේ ප්‍රමාණය සොයන්න දුවට හෙක්ටයාර 24ක් ලැබුණි නම් මුළු ඉඩමේ ප්‍රමාණය සොයන්න උදේ ඉස්සලා මං ගන්නවා මෙයාගේ අනුපාතය මං දානවා මෙයාගේ අනුපාතය 8ට 7යි මේක අපි පුරුදු විදියට මේ එකතු කරනවා පුතේ 8යි 7යි 15යි එහෙමනම් පුතේ මේ අපි ගන්නෙ මුළු කොටස් ගණන 15යි එහෙමනම් මල් ලියනවා දුවට ලැබුණු කොටස මල් ලියනවා දුවට ලැබුණු කොටස දුවට ලැබුණු කොටස සමානයි පුතේ හෙක්ටයාර 24යි දැන් කොහොමද මේක අපි කියන්නේ දැන් කොහොමද අපි මේක කියන්නේ මෙන්න මෙහෙමයි කියන්නේ පුතේ දුවට ලැබුණේ කොටස් 8යි දුවට ලැබුණේ කොටස් 8යි ඒ කොටස් 8 කියන්නේ හෙක්ටයාර 24යි දුවට ලැබුණේ කොටස් 8යි ඒ කියන්නේ හෙක්ටයාර 24යි එහෙමනම් මෙන්න ගන්නවා පුතේ මුළු ඉඩම කොහොමද මුළු ඉඩම ගන්නෙ පුතේ 8ක් කියන්නේ හෙක්ටයාර 24 නම් අපි හොයනවා මුළු ඉඩමේ ප්‍රමාණය කොටස් 15යි පුතේ 8ක් කියන්නේ හෙක්ටයාර 24යි එමනම් 8 වරක් 1යි 8 වරක් 3යි 3 වරක් 15 3 වරක් 15 ඔයාට එනවා හෙක්ටයාර කීයද පුතේ 45යි හෙක්ටයාර 45යි හෙක්ටයාර 45යි හෙක්ටයාර 45යි හෙක්ටයාර 45යි හරි සර් හරි හරි යමු ඊළඟ එකට
යමු ඊළඟයකට මම පන්ති පටන් ගන්නකොට කිව්වා මේ අපි දකින වර්ෂාව සමහර පැතිවල දැන් වහිනවා මටත් වහිනවා මේ අපි ජීවිතේ දකින පළවෙනි වර්ෂාපතනය නොවන බවත් වර්ෂාපතනය පවතින අවස්ථාවල ඔබ ජංගම දුරකථනය පාවිච්චි කරන බවත් හොඳින් මතක තබා ගන්න අනිත් අවස්ථාවල හැබැයි ඔබට පන්ති අවස්ථාවක ගොරවද්දි ජංගම දුරකථනයේ ප්‍රශ්නය අරේ අනිත් කාරණේ ඊට වඩා වැදගත් දෙයක් පුතේ මේ දවස්වල තරුණ මරණ සියදිවි හානි කර ගැනීම බහුලව ආරංචි වෙනවා ඔබට ආරංචි නොවුනට ඒ වැඩ හේතුව තමයි ওই ජංගම දුරකථනය දෙමව්පියනි මතක තියාගන්න පන්ති අවසන් වූවහම ওই ජංගම දුරකථනය ඔබ සතුවට ගන්න පන්තියක් තියෙන වෙලාවට ආපහු දෙන්න එම දෙන්නේ නැත්තම් ඉල්ලන්න නැත්තම් කන පැලෙන්ඩ එකක් ගහන්න ගහලා පැත්තකට කරන්න නැත්තම් ඔබට ඔබේ දරුවා හිමි වෙන්න ඉඩ තියෙනවා ඒක හොඳට මතක තියාගන්න විශේෂයෙන් කෑම ගමෙන්ගේ දෙමව්පියන් අහගෙන ඉන්නවා නම් රයිට් ඊළඟ ඊළඟ වෙළඳ සැලක වෙළඳ සැලක වෙළඳ සැලක විකිණීමට තිබූ වෙළඳ සැලක විකිණීමට තිබූ වෙළඳ සැලක විකිණීමට තිබූ ඇපල් හා දොඩම් ගෙඩි අතර एप्पल हा दोडाम गेडी आतर एप्पल हा दोडाम गेडी आतर एप्पल हा दोडाम गेडी आतर अनुपाते हाथट पहाकी एप्पल हा दोडाम गेडी आतर अनुपाते हाथट पहाकी අතට පහකි එහි තිබූ ඇපල් ගෙඩි ගණන අතට පහකි එහි තිබූ ඇපල් ගෙඩි ගණන 140ක් නම් එහි තිබූ ඇපල් ගෙඩි ගණන 140ක් නම් එහි තිබූ ඇපල් ගෙඩි ගණන 140ක් නම් Right, Baba. මේ පාර අහන්නේ මුළු ගෙඩි ගන්න නෙමෙයි මුළු ප්‍රමාණය නෙමෙයි යන්නේ ඇපල් ගෙඩි ගන්න දීලා ගොඩම් ගෙඩි ගන්න අහනවා ඕක ලේසි ඇපල් ගෙඩි ගන්න අහලා ගොඩම් ගෙඩි ගන්න අහනවා එහෙනම් මෙන්න බලන්න ඕක ලේසිම ලේසි දැන් අපි 10 වසරේ අපිට අක්කාලා හදනවා මේ බලන්න මම ඉස්සල්ලාම ගන්නවා අනුපාතය උදේ අපි ඉස්සල්ලා මේ කොටස් ටික කවර් කරගෙන ඉමු එතකොට ඔයාල ලේසි ඉතුරු ගණන් හදන්න 7ට 5යි එනං අපිට මේකේ දීලා තියෙනවා ඇපල් ඇපල් සමානයි 140යි එමනම් අපෙන් අහන්නේ දොඩම් මෙච්චරයි පුතේ ඇපල් කියන්නේ කොටස් හතක් කියන්නේ පුතේ ගෙඩි 140ක් කොටස් හතක් කියන්නේ ගෙඩි 140ක් එමනම් කොටස් හතක් කියන්නේ ගෙඩි 140 නම් අපි හොයන්න ඕනේ කොටස් පහක්
කොටස් හතක් කියන්නේ ගෙඩි 140 නම් දොඩම් කියන්නේ කොටස් 5යි ඉස්සලා මුළු කොටස් ගන්න ගත්තේ මුළු ගානනේ ඇහුවේ දැන් ඒක අහන්නේ 7 වරක් 1යි 7 වරක් 20යි උතේ 25න් වැඩි වුණා 100යි 25න් වැඩි වුණා 100යි ඔච්චරයි हरी सर हरी सर हरी इलांग निवसक इदिकी में दी निवसक इदिकिरी में दी निवसक इदिकिरी में दी निवस सहा गेवात निवस सहा गेवात निवस सहा गेवात ट निवस सहा गेवात ट आयात्वन इड प्रमाणय अतर अनुपातय निवस सह गेवत्तट आयात्वन इड प्रमाणय अतर अनुपातय निवस सह गेवत्तट आयात्वन इड प्रमाणय अतर अनुपातय निवस सह गेवत्तट आयात्वन इड प्रमाणय अतर अनुपातय तुनट हतकी निवस सह गेवत्तट आयत्तुन इड प्रमाणय तुनट हतकी निवस वर्ग मीटर देशीय विसिपाहक पिहिटाई नाम 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 गेवत्ते प्रमाणय सोयान्न निवस वर्ग मीटर देशीय विसिपाहक पिहिटाई नाम गेवत्ते प्रमाणय सोयान्न केवत्ते प्रमाणय सोयान्न केवत्ते प्रमाणय सोयान्न सुदु अपि इस्सलाम गन्नवा मुण पातयद अनुपातय समानाय तुनट हताय ඊට පස්සේ අපට දීලා තියෙනවා ගෙවත් අපට ගෙවත් දීලා තියෙනවා පුතේ වර්ග මීටර 225යි එහෙනම් පුතේ අපට දීලා තියෙන ගෙවත්තේ ප්‍රමාණය ගෙවත්ත කියන්නේ කොටස් 3යි පුතේ කොටස් 3ක් කියන්නේ වර්ග මීටර 225ක් එහෙනම් වෙන් සෝරි ගෙවත්ත නෙමේ දීලා තියෙන්නේ නිවස සමා වෙන්න රත්තරනේ වරද මගේ අතේ නිවස අපි හොයන්න ඕනේ ගෙවත්ත ගෙවත්ත සමානයි 3ක් 3ක් කියන්නේ 225 නම් අපි හොයන්න ඕනේ 7ක් එමනම් 3 වරක් 1යි 3 වරක් 7යි 75යි 75 අතින් වැඩි වුණාම 4 5 35 දම්මා 3ක් විතරයි 49 3යි 52යි වර්ග මීටර 525යි වර්ග මීටර 525යි
හරි සර් හරි अभ्यंतर कोण तुनातर मानसिक रोगी त्रिकोण एक अभ्यंतर कोण तुनातर अनुपातय अनुपातय एकट देकट तुनाक्वे अनुपातय एकट देकट तुनाक्वे अनुपातय एकट देकट तुनाक्वे अनुपातय एकट देकट तुनाक्वे विशालम कोणय एकट देकट तुनाक्वे विशालम कोणय विशालम कोण अंश का अनुवाद नाम विशालम कोण अंश का अनुवाद नाम इतिरि कोण वल विशालत्व स्वयं विशालम कोण अंश का अनुवाद नाम इतिरि कोण वल आगे स्वयं උදේ අපි කෝණ තුන මේ විදිහට ගමු එකක් තමයි කුඩා අනිත් එක මධ්‍යම අනිත් එක විශාල එතකොට අපට එනවා 1 2 3යි උදේ විශාලම කෝණේ අංශක 90යි ආ දැන් අහගන්න මම ඉස්සල්ලාම ගන්නවා අනුපාතය ඕන කට්ටිය විතරක් අහගන්න 1 2 3යි ोण තුනක් කියන්නේ අංශ 90 නම් එකක් තුන් අරක් එකයි තුන් අරක් 30යි 31කින් වැඩි වුණාම අංශක 30යි ඊට පස්සේ මං ගන්නවා පුතේ මධ්‍යම කෝණය සමානයි පුතේ තුනක් කියන්නේ අංශ 90 නම් අපි හොයන්න ඕනේ මධ්‍යම කෝණයේ කොටස් දෙකයි තුන් අරක් එකයි තුන් අරක් 30යි 32කින් වැඩි වුණාම 60යි කොහොම සරලයි विशालम कोणय मध्यम कोणय
Adala ivara karanda. Adala ivara karanda. Hari sir. Hari. Hari sir. Right. Api yamu. ඊළඟ කොටසට දයන්ද පුතේ ඒහා බී අතර ඒහා බී අතර අපි ටික ටික ඉස්කාලා මේ ටික ඉවර කරගමු ඒහා බී අතර මේක හරි ලස්සනයි ඈ ඒහා බී අතර ඒහා බී අතර පහට තුන අනුපාතයටද ඒහා බී අතර පහට තුන අනුපාතයටද දැන් ඔයාලට ඔය පරණ දේවල් ටික මතක් කරමින් යන්නේ ඒහා බී අතර පහට තුන අනුපාතයටද මේ ප්‍රශ්නය කියන්න පුළුවන්ද ඒහා බී අතර පහට තුන අනුපාතයටද හරි මම දන්නවා අනුරාධපුරයේ ඉන්නේ කියන්නේ මම දන්නවා හරි एहा बी अतर पहाड़ तुनानु पाते टद बीहा सी अतर एहा बी अतर पहाड़ तुनानु पाते टद बीहा सी अतर हाथट देखा अनुपाते टद बीहा सी अतर हाथट देखा अनुपाते टद बीहा सी अतर हाथट देखा अनुपाते टद बिहासी अतर हाथर देखा अनुपाते टेद यमक बेदने लादी यमक बेदने लादी यमक बेदने लादी इसे वेदादुन अनुपाते स्वयं इसे वेदादुन अनुपाते स्वयं इसे विदा दूरना अनुपाते सोयान देंगे यो यंग देन नए नए दीलती निकला नए 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 में कने में ही हैं इसे विदा दूरना अनुपाते सोयान सुदु दंबलंड यहाँ बी अतर पहाड़ तुम्हारे अनुपाते डा बिहासी अतर हाथर देखा अनुपाते डा दिन ने एना सुदु पुते बलंड में तने मिन्न में आ दिया मिन्न में बी माता उते बीटे इन्नवा अनुपात देखा इतो मोटा भी मैं कल या गाने में माय उते ए बी सी नामेवा सरे दिन में मैं को गाना ने आठवा सरे दी एकाई लम मम्मन है वाता मताक कराने उते मैं पाल बटोने में नवा ए बी अतर पहाड़ तुनाई उते बी सी अतर हाथ ने देखा ही छोटे बालांड देंग मैं आगे एक के ने कुछ तीनों अनुपात देखा मैं अनुपात देखा मैंने मैं अनुपात देख एक अनुपात है अब बहुत परिवर्तन है करने वाला पिक्चर ना पुते अनुपात देखा संयुक्त करने वाला अनुपात देखा संयुक्त कराने में माई पुते यहाँ पे सिक्स एक्रमेट गुना करने वां सिक्स एक्रमेट में तीन ने
අපි මේක සික්සැක් ක්‍රමයටයි ගුණ කරන්නේ ආමේන මං ගුණ කරලා පෙන්නනවා 5 වරක් 7 35යි 7 වරක් 3 21යි 3 වරක් 2 6යි මෙන්න ඔයාගේ අනුපාතය 35ට 21ට 6යි මතක් කරලා බලන්න මෙන්න මේ විදිහට ඔබට දුන්නා නේද කියලා ගණන් අට වසරේදී ඕකට කියනවා පුතේ මේකට අපි කියනවා මේකට අපි කියන්නේ අනුපාත දෙකක් මොන යුක්ත කිරීමද පුතේ සංයුක්ත කිරීම ලස්සනට හදා ගන්න ගන්න මෙතන ඉඳලා ඈ මෙතන ඉඳලායි ගන්න හදාගෙන ඉන්නේ ඕවා දැන් අමතක වෙලා කොහෙද පුතේ ප්‍රතිලෝම සමානුපාත විසඳන්නේ ප්‍රතිලෝම සමානුපාත විසඳන්න නම් ඔයාට ඔය ටික ඕනේ ප්‍රතිලෝම සමානුපාත විසඳන්න නම් ඔයාට ඔය ටික ඕනේ හරිද හරිද හරි හරිද අනුපාත දෙකක් සංයුක්ත කිරීම හරි සර් හරි සර් මම එකක් දෙනවා දැන් ඔයාට ආදන්ද සීනි පිටි සහ බටර් සීනි පිටි සහ බටර් එතකොට සීනි සීනි පිටි මං ගන්නවා මං දන්නේ නැහැ පුතේ මේක කේක් හැදේද නැද්ද කියන්නේ මං ඔහෙ දාන්නම් ඈ හරි මේකට ගන්නවා 3ට 2 ඕන කේල්මලක් මට මේක සංයුක්ත කරලා දෙන්න මට මේක සංයුක්ත කරලා දෙන්න මොකද කේක් හදන්න නෙමෙයි දැන් තියෙන්නේ මේක සංයුක්ත කරගන්න රයිට් මෙන්න මෙයා මෙයත් එක්ක ಗುಣ වුණා මෙයා මෙයත් එක්ක ಗುಣ වුණා මෙයා මෙයත් එක්ක ಗುಣ වුණා හදලා ගමු ඉස්සලාම හදපු එක්කෙනාට තෑග්ග ඉස්සලාම හදපු එක්කෙනාට තෑග්ග ඉවරයි සර්. සෑ ඉවරයි. බැරි ඉවර වෙනවා තමයි තව ටිකක් දවස් යනකොට. 5 වරක් 3 15යි. 3 වරක් 4 12යි. 4 වරක් 2 8යි. උදේ 15ට 12ට 8යි. 15ට 12ට 8යි. 15ට 12ට 8යි. තව එකෙම චූටි වෙනසක් සහිත එකක් දෙන්නම් චූටි වෙනසක් සහිත එකක් දෙන්නම් බලන්න ලියන්න නැටුම් හා සංගීත හදාරන නැටුම් හා සංගීත හදාරන
නැටුම් හා සංගීත හදාරන සිසුන් අතර අනුපාතය නැටුම් හා සංගීත හදාරන සිසුන් අතර අනුපාතය නැටුම් හා සංගීත හදාරන සිසුන් අතර අනුපාතය හතරට තුනකි නැටුම් හා සංගීත හදාරන සිසුන් අතර අනුපාතය හතරට තුනකි අතරට තුනකි නැටුම් හා චිත්‍ර හදාරන සිසුන් අතර අනුපාතය අටට පහකි නැටුම් හා චිත්‍ර හදාරන සිසුන් අතර අනුපාතය නැටුම් හා චිත්‍ර හදාරන සිසුන් අතර අනුපාතය අටට පහකි නැටුම් හා චිත්‍ර හදාරන සිසුන් අතර අනුපාතය අටට පහකි නැටුම් හා චිත්‍ර හදාරන සිසුන් අතර අනුපාතය අටට පහකි නැටුම් හා චිත්‍ර හදාරන සිසුන් අතර අනුපාතය අටට පහකි නැටුම් හා චිත්‍ර හදාරන සිසුන් අතර අනුපාතය අටට පහකි අනුපාතයක් ගොඩනගන්න අනුපාතයක් ගොඩනගන්න ඇයි මම මේක වෙනස් කියලා කියන්නේ කියලා ඔයාලට තව චුම්බකෙත් තේරෙයි වෙනස් කියලා කියන්නේ ඇයි කියලා මේ බලන්න උතේ මේකේ ඩබල් වෙලා ඉන්නේ නැටු මුදට මතක තියාගන්න මේ සිග්සැග් ක්‍රමයේදී නැට් ඩබල් වෙලා ඉන්නේ කෙනා මැද ඉන්න ඕනේ එතකොට මේක ලියන්න වෙන්නේ අපිට මෙහෙමයි අපිට මේක ලියන්න වෙන්නේ පුතේ සංගීත සංගීත නැටුම් හා චිත්‍ර එතකොට නැට්ටුව හැම තිස්සෙම මැද්දට එන්න ඕනේ ආ දැන් ලියන්න සංගීත 3යි නැටුම් 4යි දැන් කියලා අරින්න එපා 4ට 3යි කියලා මේ දෙක දෙකටම අරවලා ගියන්න දැන් එතකොට සංගීත මුලටාව 3යි නැටුම් ගියා මේ පැත්තට 4යි හරි සංගීත 3යි නැටුම් 4යි ඊට පස්සේ නැටුම් 8යි චිත්‍ර 5යි දැන් ඕවා ඉතින් ඉස්කෝලේදී කළාද නෑනේ ආ දැන් මෙයා මෙයාගෙන් වැඩි වුණා මෙයා මෙයාගෙන් වැඩි වුණා මෙයා මෙයාගෙන් වැඩි වුණා හැබැයි පාඩම් ටික නම් ඉවරයි උගන්වලා නැහැ 3 වරක් 8 24යි 8 වරක් 4 32යි 4 වරක් 5 20යි උතේ මේකේ චූටි වෙනසක් වෙනව නේද මේකේ චූටි වෙනසක් වෙනව නේද මොකද්ද චූටි වෙනස මෙන්න මේකයි චූටි වෙනස මෙන්න අනුපාතය 24ට 32ට 20යි 24ට 32ට 20 4ෙන් කැපෙනවානේ 4 වරක් නම් 6යි 4 වරක් නම් 8යි 4 වරක් නම් 5යි ඔයා දන්නවනේ මේක හැකියතාක් සුදු කර දැක්විය යුතුයි කියලා මතකනේ කිය සතිය ඔව් 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 රයිට් අදාගම්මු මේ ලස්සනට ගලාගෙන යන පාඩම ඕනනම් එක්කෙනෙකුට පුළුවන් පුතේ ඉදිරිපත් කළා විනාශ කරලා දාන්න එක ඇඟිල්ලේ පාරයි දෙන්න ඕන පුතේ ලීව් වෙනවා කියන එකට මටත් කරන්න තියෙන ඊට පස්සේ එක ඇඟිලි පාර තමයි උදස් කාලේ ඉවර කරලා දැම්ම පන්තිය
Hari Hadan Ivarai. Hari Sir. Hari Sir, Hari 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 Hari. 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 Right. Leo Mutala Gana, Pika Loku Gana, Kadla, it was it, that Tala Loku Gana, Pina, man. Leander. Itiri Kirime Ginu. Itiri Kirime Ginu. Ha. Itiri Kirime Ginu. Ha. Jangam Ginu. ඉතිරි කිරීමේ ගිනුම් හා ජංගම ගිනුම් ඉතිරි කිරීමේ ගිනුම් හා ජංගම ගිනුම් අතර අනුපාතය ඉතිරි කිරීමේ ගිනුම් හා ඉතිරි කිරීමේ ගිනුම් හා ජංගම ගිනුම් අතර අනුපාතය ඉතිරි කිරීමේ ගිනුම් හා ජංගම ගිනුම් අතර අනුපාතය Dolahat Hataki. Hello. Oh, I can't handle it. Itiri Kirime Ginumha Jangama Ginum Matara Anupataya. Itiri Kirime Ginumha Jangama Ginum Matara Anupataya. ඉතිරි කිරීමේ ගිනුම් හා ජංගම ගිනුම් අතර අනුපාතය 12ට 7කි ජංගම ගිනුම් හා ස්ථාවර තැන්පත් ගිනුම් ජංගම ගිනුම් හා ස්ථාවර තැන්පත් ගිනුම් අතර අනුපාතය 21ට 10කි ජංගම ගිනුම් හා ස්ථාවර තැන්පත් ගිනුම් අතර අනුපාතය ස්ථාවර තැන්පත් ගිනුම් අතර අනුපාතය 21ට 10කි 21ට 10කි 21ට 10කි ආ දැන් තමයි හොඳම කතන්දරේ විසිය එකට දහයකි මුළු ගනුදෙනු කරුවන් ගණන 1340ක් නම් 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 සහයි පොඩ්ඩක් කියන්නකෝ. ආ මුල ඉඳලා. කවුද? කොහරි ගින් දැන් දාවේ. ලියන්න ඉවසන්න පුතේ ඈ දැන් අකුතේ ඔය ඔය කේස් එකත් එක්ක මම මේ කියන්නේ. ලබන මාසේ මුල වෙනකොට ටියුට් එක නම් අපේ තියෙන්න ඕනේ අනිවාර්යෙන් මොකද මෙහෙම කියෝ කියව හදන්න ගිහින් පුතේ වෙන්නේ නිකන් කාලේ නාස්ති වෙන එක විතරයි දැන් නිකන් හිතලා බලන්න ටියුට් එක තිබුණා නම් ඔයාට දැන් ටියුට් එක ඔයාට කොච්චර ගන්න කිව්වත් ගන්නෙ නෑ දැන් ලබන මාසේ අපිට තියෙන දත්ත නිරූපණය ඒතකොට දත්ත නිරූපණයත් මෙහෙම ඇඳ ඇඳ රවුම් ඇඳ ඇඳ කොටු ඇඳ ඇඳ ඔයාට පෙන්වන්න කිව්වොත් එහෙම පිස්සු හැදෙනවා එහෙනම් කරුණාකරලා ලබන සතිය වෙනකොට ටියුට් එක අරන් තියාගන්න මේ පාඩම ලබන සතියේ නියවරයි ඊළඟ සතිය වෙනකොට පාඩම පටන් ගන්නවා හරි ලියන්න ඉතිරි කිරීමේ ගිනුම් හා ජංගම ගිනුම් අතර අනුපාතය විනාඩි 10ක් විතර කියවපු ගාන ආයෙ කියවන්න වෙනවනේ ඉතිරි කිරීමේ ගිනුම් හා ජංගම ගිනුම් අතර අනුපාතය 12ට 7කි ඉතිරි කිරීමේ ගිනුම් හා ජංගම ගිනුම් අතර අනුපාතය 12ට 7කි 12ට 7කි जंगम गिनुम हा स्थावर तेंपत गिनुम जंगम गिनुम हा स्थावर तेंपत गिनुम अतर अनुपाते जंगम गिनुम हा स्थावर तेंपत गिनुम अतर अनुपाते
जंगम गिनुम हा स्थावर तंपत गिनुम अतरा अनुपातय विषय कट दहाय की जंगम गिनुम हा स्थावर तंपत गिनुम अतरा अनुपातय विषय कट दहाय की जंगम गिनुम हा स्थावर तंपत गिनुम अतरा अनुपातय विषय कट दहाय की मुलु गानु देनु कारुआन गानन मुलु गानु देनु कारुआन गानन एकदास तुंसिया हातलियाक नाम मुलु गानु देनु कारुआन गानन एकदास तुंसिया हातलियाक नाम मुलु गानु देनु कारुआन गानन एकदास तुंसिया हातलियाक नाम ए गानु देनु कारुआन ए गानु देनु कारुआन වෙන වෙනම සොයන්න ඒ ඒ ගනුදෙනු කරුවන් වෙන වෙනම සොයන්න ඒ ඒ ගනුදෙනු කරුවන් වෙන වෙනම සොයන්න ඒ ඒ ගනුදෙනු කරුවන් වෙන වෙනම සොයන්න රයි මේ බලා ගන්න බබා අපි ඉස්සලාම් බලමු මේකේ කවුද ඉන්නේ දෙවර් දෙවර්ගයා उते जंगम गिनुम में जंगम गिनुम तमाई देने किन्ने एना में का दम्मा उते में बलंद इधर गिरी में गिनुम इड बसे जंगम गिनुम साह स्तावर तंपर इधर गिरी जंगम गिनुम साह स्तावर तंपर उते में तें तें ना दोलाहा तहाताई इड बसे विषय कट दायाई कल्पना बिंगे विषय कट दायाई उता बलंद दें එමින් සරේ යොදන්න මේකට එමින් සරේ මේකට යොදන්න පුතේ සික්සැක් ක්‍රමය එමින් සරේ යොදන්න සික්සැක් පුතේ දොළොස් වරක් 24යි දෙවරක් 14යි හත් වරක් 10 70යි ඔයාට එනවා පුතේ 24ට 14ට 70වක් 24ට 14ට 70වක් उते मंगाना मेकर विसियातरे ईलागट दाहातरे ईलागट हैत्तेव उते विसियातरे हैत्तेवार देखेंगे पिनवा दोलाई देखेंगे पिनवा हाताई देखेंगे पिनवा तीस्पाई उते देखेंगे पिनवा हाताई देखेंगे पिनवा हाताई देखेंगे पिनवा दाहातराई මෙතන 21 ආ මෙතන 21යි සමාවෙන්න රත්තරනේ වරද භාගයක් දෙ 12ට 7යි 21ට 10යි එහෙනම් වැරදි මෙතන රයිට් මෙන්න හදාගෙන යනවා මෙන්න හදාගෙන යනවා දැම්මා උදේ වැස්සක් වහිනවා හොගාලා ඒ වැස්ස වහින්නේ එළියේ අපි බන්ද කරන්නේ ඇතුලේ 21 विषय का वैनी करांडो ने दोलाए विषय का दोलाए क्या ने दोलों सारा के का दोलाए ने देखा था माँ एकार की तेरी दोलों सारा देखा विषय तो ना ये देसीय पानास देखा ही उते मित्र देने वाला देसीय पानास देखा हाथों रात के का हाथा ही हाथों रात देखा दाह हाथों लाई मित्र देने वाला उते हैत्ते हवाल මෙන්න අනුපාතය 252ට 147ට 70යි උදේ මේ තුන්දෙනාම කැපේ පුතේ හතෙන් බලන්න මෙයා හතෙන් කපලා දෙකයි දෙක 21යි ඉතුරුයි හතරක් 42ට 6යි මෙයා හතෙන් කපන්න 21යි මෙයා හතෙන් කපන්න 10යි මෙන්න පුතේ අනුපාතය මෙන්න අපට අනුපාතය එනවා 26ට 21ට 10ක් 26ට 21ට 10ක් ආ දැන් අපි පරණ විදියට යන් මං ඉස්සලාම ගන්නවා අනුපාතය අනුපාතය 26ට 21ට 10යි පුතේ උඩින්ම ලියන්න ඕනේ මුළු පිරිස
උදේ මුළු පිරිස ඉන්නවා 1340ක් ආ දැන් මේ විසරේ මේක එකතු කරන්න 26ට 21ට 10ක් කීයක් දෙන්නේ 6යි 1යි 7යි 2යි 2යි 4යි 1යි 5යි 6යි 1යි 7යි 2යි 2යි 4යි 1යි 5යි අපට එනවා 57ක් ආ දැන් මම ගන්නවා මේ විසරේ ඉස්සලාම ඉන්නේ ඉතිරි කිරීමේ කිදු උදේ ඔක්කොම එකතු වෙන්නේ 57ක් මතක ඇති මුල්ම කොටස් එනම් මම ගන්නවා ඉතිරි කිරීම ඉතිරි කිරීම සමහරයි උදේ 57යි 57න් 26යි 1340යි උදේ 57යි 57න් 26යි 1340යි උදේ මෙතන 57 උදේ ඉන්නේ අපිට 2යි 2යි 6යි 7යි මෙතන බලන්නකෝ 1340 අනිත් 67 වාට මතක දෙවනක 10 වෙනක තමයි එකක් ඉතිරි අනේ හරි 57යි 57 දෙකේ 10 වෙනක තමයි එකක් ඉතිරි අත්වරක් සෝරි පුතේ මෙතෙන් දෙන්නේ 36ක් මෙතෙන් දෙන්නේ 36ක් මෙතෙන් දෙන්නේ 36ක් එහෙනම් මෙතන වෙනස් වෙනවා පුතේ මොන හැඳ දක්වාද 67 දක්වා මම එකයි බැලුවේ පොඩි වෙනසක් ආවා 57න් 36යි පුතේ 57න් 36යි ආ දැන් ගන්න මේ විසරේ සෝරි 67න් ආ දැන් මෙයා මෙයාගෙන් බෙදන්න උදේ හරියටම 67 දෙකෙන් නීර දෙවරක් 14 යන තුනක්ම 1 3 12 1 13යි හරියටම 67 වරක් 1යි 67 වරක් 20යි එහෙමනම් බබා මෙතන බිඳුවයි දෙවරක් 12 දෙක දැම්මා 1 3 දෙවරක් 6යි 1යි 7යි 520යි ඊට පස්සේ අපි ගන්නවා ජංගම ගිනුම් ජංගම ගිනුම් ඔක්කොම 67යි ඒකෙන් ජංගම ගිනුම් 21යි 1340යි හරි 67 වරක් 1යි 67 වරක් 20යි එමනම් 0යි 2යි 1 2යි 2 වරක් 2 4යි ඊට පස්සේ මම යනවා පුතේ ස්ථාවර තැන්පතු ස්ථාවර තැන්පතු කොහොමද ගන්නේ 67යි ස්ථාවර තැන්පතු කියන්නේ 10යි 1340යි 67 වරක් 1යි හරියටම 67 වරක් 20යි ඒ කියන්නේ 200යි උදේ පාඩමේ මුලටම ගියේ මෙන්න ඉන්නවා ඉතිරි කිරීම් මෙන්න ඉන්නවා ජංගම ගිනුම් මෙන්න ඉන්නවා ස්ථාවර තැන්පතු උදේ මෙතන සංයුක්ත කරගෙනයි ගැටලුව හැදුවේ ලයිට් ගාන හදලා ඉවර කරන්න හරිද
හරි ඉවර වෙලා ඉවරයි කියමු වැස්ස සාවකාලිකයි ඒක සදාකාලික නෑ ඉවරයි සර් හරි ඒක ටිකක් ඉවරයි වැස්ස ඉවර වුණා අඩු වුණා එහෙමයි වැස්ස කියන්නේ සාමාන්‍ය සිදුවීමක් अरे वाईफाई राउटर वाले इन्ना काटिये हम तीसे हम तमंगे फोन ने कटा डेटा कार्ड दे कुछ डाला दिया कर तो कराटे का बिया वेला उड़ने आप तम पाते हैं की बदने एक पा कराटे का की तो ना पांतिया आई मिले ना माय की ना डेटा कार्ड दे कुछ डाला ना दिया कर ना राउटर वाले इन्ना काटिये तब मत से हम डाला दिया कीने मां फोन ने के डाला दिया मिलिया के लोग पे मटे इन्ना गया पांतिये डर राइट जो किया होता माय हाँ राइट उन्होंने वाला दाला दिया कर हमें हरे भाई कीने को तो हमें बैठे में विद्युत वाले संबंध पड़ी पड़ी प्रश्नों दिए ना वाह हरे बालम को आ दें मैं क्या किया ना वाह क्यों ये मुकादमा पुत्र आनुपात देखा कोम्युक्त गिरी मदर संयुक्त गिरी मन मैंने एक इटा पास से वाला था हम मैंने क्या करूँगा लिया तो मैंने मेहमान आया एक ये वांड बे कसरे होने का हाँ गांडे ले अंडे निमल निमल रुपियल हैत्ते पंदा क्योदा निमल रुपियल हैत्ते पंदा क्योदा निमल रुपियल हैत्ते पंदा क्योदा आरंभ कल व्यापारे निमल रुपयाल हैत्ते पंदा क्योदा निमल रुपयाल हैत्ते पंदा क्योदा आरंभ कल व्यापारे नामल नामल रुपयाल असुदा क्रेडिट निमल रुपया लहत्ते पंदा हर क्यों दा आरंभ कल व्यापारे टे नामल रुपया लासूदा हर क्यों दा नामल रुपया लासूदा हर क्यों दा मास देखा कट्टे पासु मास देखा कट्टे पासु मास देखा कट्टे पासु व्यापारे टे हाउल लिए मास देखा कट पशु व्यापारे टहाउल दिए मास देखा कट पशु व्यापारे टहाउल दिए मास देखा कट पशु व्यापारे टहाउल दिए पावत मास देखा कट पशु 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 रुपया लक्ष्य अग्रगण 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 कमल व्यापारे टहाउल दिए रुपया लक्ष्य अग्रगण कमल व्यापारे टहाउल दिए रुपया लक्ष्य अग्रगण कमल व्यापारे टहाउल दिए
කමල් ව්‍යාපාරයට අවුල් විය. නිමල්ට ලැබුණු ලාභය රුපියල් 27000ක් නම් නිමල්ට ලැබුණු ලාභය රුපියල් 27000ක් නම් නිමල්ට ලැබුණු ලාභය රුපියල් 27000ක් නම් කමල්ට ලැබුණු ලාභය සොයන්න නිමල්ට ලැබුණු ලාභය රුපියල් 27000ක් නම් කමල්ට ලැබුණු ලාභය සොයන්න නිමල්ට ලැබුණු ලාභය රුපියල් 27000ක් නම් කමල්ට ලැබුණු ලාභය සොයන්න නිමල්ට ලැබුණු ලාභය රුපියල් 27000ක් නම් කමල්ට ලැබුණු ලාභය සොයන්න දැන් පුතේ සියලුම දෙනාගේ වැඩ නවත්තලා මේ පැත්ත බලන්න තාම මම ඔයාට යන්නේ ඔය අනුපාත කියන කොටස right baba me balanda den nimal rupiyal 75000 kenawa hari ude eya thamai vyapare aarambha kale metana commerce karana kattiya dannawa commerce karana kattiya dannawa ude vyapare ka samanyen varshayak kiyanne maasa 12 vyaparika varshayak kiyanne kawada patan gattat etana indala maasa 12 eka kawada janawari wenna puluwam february wenna puluwam etana indala maasa 12 thamai vyaparika varshayak ehenam pute meya aarambha kala nan meya innawa pute maasa 12 habai meya inne eka maasa dehekata passe ehenam inne maasa 10 matak karala balanda 8 wasare di igena gatta neda meya eka maasa dehekata passe maasa 8 pute meya maasa 12 ma innawa මෙයා මාස 10යි මෙයා මාස 8යි එහෙනම් බබා මෙයාලා ව්‍යාපාරයේ හිටපු කාලය වෙනස් ව්‍යාපාරයේ හිටපු කාලය වෙනස් නිසා අපි මොකද කරන්නේ ව්‍යාපාරයේ හිටපු කාලය වෙනස් නිසා අපි මොකද කරන්නේ කාලය සහ මුදල ගුණ කරලා අනුපාතය ගන්නවා මේ බලන්න මං ගන්නවා නිමල් මං ගන්නවා නාමල් මං ගන්නවා කමල් ආදැන් එමින්සරේ ගන්න පුතේ 75000යි 75000 12න් වැඩි කළා ඊට පස්සේ 80000යි 80000 10න් ඊට පස්සේ ලක්ෂයයි මේ ලක්ෂය 8න් පුතේ බින්දු 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 හැදෙන් බින්දුව දැම්ම මෙතන ලක්ෂ 9යි මෙතන ලක්ෂ 8යි මෙතන නැවත ලක්ෂ 8යි මෙන්න පුතේ අනුපාතය මතකද කාලය සහ මුදල වෙනස් නම් අපි කාලය සහ මුදල ගුණ කරලා තමයි ලබා ගන්න පුතේ අනුපාතය දැන් යන්න හෙමින් සරේ මං ගන්නවා අනුපාතය බලා ගන්න අනුපාතය සමානයි 9ට 8ට 8යි ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා පුතේ නිමල්ගේ මුදල නිමල්ගේ ලාභය සමානයි රුපියල් 27000යි එහෙනම් අපෙන් අහන්නේ කමල්ගේ ලාභය අපෙන් අහන්නේ කමල්ගේ ලාභය දැන් මොකද වෙන්නේ කියන්නකෝ නිමල්ට හම්බෙන්නේ කොටස් 9ක් කොටස් 9ක් කියන්නේ රුපියල් 27000 එහෙනම් පුතේ කොටස් 9ක් කියන්නේ රුපියල් 27000 නම් අපි හොයන්න ඕනේ කමල්ගේ කොටස් 8 එහෙනම් 9වරක් 1යි 9වරක් 3යි 3000යි උන්දා හටෙන් වැඩි වුණා රුපියල් 24000යි මට ඕනේ උනේ මේ ලාභය බෙදෙන හැටි පෙන්වන්න නෙමෙයි මට ඕනේ උනේ මුදල සහ කාලය දීලා තියෙනවා නම් මුදල සහ කාලය ගුණ කරලා අනුපාතය ගන්න හැටි කියලා දෙන්න මතක් කරලා දෙන්න කියලා දෙනවාට වඩා මතක් කරලා දෙන්න රයිට් බබා ලියා ගන්න
කිරිය පුප්පගෙන ගෑ ගන්නේ गोड़ने कूड़ा करंट का गेम ने तो करंट के यहाँ डेंजर वाला आते हैं माता की तरह बालू त्याग करने का नहीं इक्वांग करंट है चलो लोगों ऐसा क्या है? बोलिए तो आई नहीं, ऐसा लगा मन्ने गुरुवार नहीं है नहीं? गुरुवार नित्ता हुए लुटने हैं? छुट्टा करना से अरे अरे तो अरे तो अरे तो मेरे का हाई एंड कथा करना तो आप बता करने का मटा है ना जंग अभी वैद्य का कोटा सकते हैं अंडा आदान ने जब वैद्य का कोटा सकते हैं अंडा आदान ने ये इंदा वैलेट ना एस्वेंड अभी आधार पार्ट में तभी तक इंदा आदान ने हरि सर वैद्यगार कोटा से कटे इंदा आदाने तुम्हें यहाँ पे प्रश्न पीले वाले टाइ किए प्रश्न आकारे दिगिंदी कटम गिया मंदन ने कीवे ने प्रश्न पे किया ला अंदर ने कीवनी प्रश्न तो किया लाना लिया अंदर बुके इलाके प्रश्ने अनुपातिक या क्या नुकुमाद उन्हें सीएल वेल नवातल बैंगमुन ना भी क्रमें पार्ट में टेने वा लिया अंदर मात्रु का आवार मात्रा अंदर में प्रश्ने आ अनुपातिक अनुपातिक या क्या नुकुमाद सियावेट आता है रमें पैदल बलंद अनुपातिक या क्या नुकुमाद छोटी अनुपात
අනුපාත කියලා කිව්වේ එකම ඒකකයකින් ප්‍රකාශිත රාශීන් අතර සම්බන්ධයක්. දැන් මම කතා කරන්නේ ඌව බලන්න. රුපියල් 10කට මං ගේනවා පොල් ගෙඩි එකක්. රුපියල් 20කට මං ගේනවා පොල් ගෙඩි දෙකක්. රුපියල් 30කට මං ගේනවා පොල් ගෙඩි තුනක්. මේ බලන්න තව එකක්. මගේ වාහනය පැයට කිලෝමීටර් 20ක වේගෙන් ගියොත් මට යනවා පැය 8ක්. මගේ වාහනය පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගියොත් මට යනවා පැය 4ක්. මල්ලඟ ඉන්නවා මිනිසුන් 10 දෙනෙක්. ඒගොල්ලන්ද වැඩක් නිම කරන්න යනවා දින 20ක්. මල්ලඟ ඉන්නවා මිනිසුන් 5 දෙනෙක්. ඒගොල්ලන්ට දින 40ක් ගත වෙනවා. බලන්න මම මේ ලියපුවා සම්බන්ධයක් තියෙනවා. හැබැයි එකිනෙකට වෙනස් රාශී. උනේ රුපියල් සහ මිල සහ පොල් අතර, වේගය සහ කාලය අතර, මිනිසුන් සහ දින අතර. දැන් ඔන්න අර මිනිස් දින ගණන් එහෙම අපට හම්බෙන්න යන්නේ තව ටිකකින්. එහෙමනම් අපි කියනවා එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර සම්බන්ධයක්. එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර සම්බන්ධයක් අනුපාතිකයක්. අනුපාතිකයක් එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර සම්බන්ධයක්. ලියන්න මෙහෙම ලියන්න. එකිනෙකට වෙනස්, එකිනෙකට වෙනස් ඒකක වලින් එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර එකිනෙකට වෙනස් රාශි එකිනෙකට වෙනස් මේ අනේ මුනේ සමාවෙන්න එකිනෙකට වෙනස් ඒකක වලින් දැක්වෙන 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 රාශීන් දෙකක් අතර එකිනෙකට වෙනස් ඒකක වලින් දැක්වෙන රාශීන් දෙකක් අතර සම්බන්ධතාවයක් එකිනෙකට වෙනස් ඒකක වලින් දැක්වෙන රාශීන් දෙකක් අතර සම්බන්ධතාවයක් අනුපාතිකයක් ලෙස හඳුන්වයි. අනුපාතිකයක් ලෙස හඳුන්වයි. අනුපාතිකයක් ලෙස හඳුන්වයි. උපේ ලටපටා ස්කාලා හදාගන්න, ලියාගන්න ගාන. සර් බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න ඕනද? ඔව් 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 බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න ඕන.
अभी मनोदे अभी अनुपाति समानुपात लेस हैंदिन वेन्ने मोनवाद समानुपात लेस हैंदिन वेन्ने मोनवाद ඊට පස්සේ මන් ලියනවා පොල් ගණන අතර අනුපාතය සමානයි 1ට 2යි පොල් ගණන අතර අනුපාතය සමානයි 1ට 2යි ආ දැන් තමයි හොඳම කතන්දරේ උතේ මේ බලන්න අපේ මාතෘකාව තමයි සමානුපාත මේ තියෙන්නේ පොල් මිල අතර අනුපාතය මේ තියෙන්නේ පොල් ගණන අතර අනුපාතය උතේ මේ දෙන්නම මේ කිනකට සමාන කරනවා මේ බලන්න 10ට 20යි සමානයි 1ට 2යි බලන්න 10ට 20 1ට 2ට 1ට 2 අනුපාතයට සමානයිද කියලා උතේ මේක සුළු කරන්න 10 වරක් නම් 1යි 10 වරක් නම් 2යි හරි නේද බබා 10ට 20 කියන අනුපාතය 10ට 20 කියන අනුපාතයට අනුපාතය සුළු කරලා ගත්තහම හැදෙන්නේ කීයට 2යි කියලාද පුතේ 1ට 2යි කියලා ඒ කියන්නේ මොකද්ද මේ එකිනෙකට වෙනස් ඒකක වලින් දැක්වෙන අනුපාතයන් දෙකක් එකිනෙකට සමාන වෙලා එකිනෙකට වෙනස් මේ මිල අතර අනුපාතය මේ පොල් ගෙඩි අතර අනුපාතය එකිනෙකට වෙනස් රාශියින් අතර දැක්වෙන අනුපාත දෙක සමාන වෙලා නම් අපි ඒකට කියනවා මොන පාතද කියලාද පුතේ සමානුපාතයක් අනුපාත දෙකක සමානතාවයක් සමානුපාතයක් අනුපාත දෙකක සමානතාවයක් සමානුපාතයක් ලියන්න මෙහෙම ලියන්න
රාශීන් දෙකක් අතර අනුපාතය රාශීන් දෙකක් අතර අනුපාතය රාශීන් දෙකක් අතර අනුපාතය රාශීන් දෙකක් අතර අනුපාතය ඊට වෙනස් රාශීන් දෙකක් අතර අනුපාතය ඊට වෙනස් රාශීන් දෙකක් අතර අනුපාතය ඊට වෙනස් අනුරූප රාශීන් දෙකක් අතර 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 අනුපාතයට සමාන වේ නම් ඊට වෙනස් අනුරූප රාශීන් දෙකක් අතර අනුපාතයට සමාන වේ නම් අනුපාතයට සමාන වේ නම් ඒවා සමාන වේ නම් ඒවා සමානුපාත ලෙස හඳුන්වයි ඒවා සමානුපාත ලෙස හඳුන්වයි ඒවා සමානුපාත ලෙස හඳුන්වයි තව චුට්ටකින් අපි එනවා පාඩමට සමානුපාත ලෙස හඳුන්වයි 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 උදේ ලියා ගන්න ඕක කොටු කරනවා නම් කොටු කරලා උදාහරණ ටික ලියාගන්න උදාහරණේ එකපාරට ප්‍රතිලෝම සමානුපාත කියලා පොක් කාලා ඔක ලියුවා නම් එහෙම ඉතින් වැඩේ ඔක්කොම අන්‍ය කොරස්නේ කියලා කරලා ඉවරයි කියන්නේ දැන් වැස්ස කියලා නැවැත්තුවා නම් ඒකත් අඤ්ඤ කොරොස්මි අපරාදෙනි හරි වැස්සනේ හරි දැන් ඔය කරන්ට් එක ගිහින් ආපු කට්ටිය ඔතන ඉඳලා නෝට් එක පැන්සලකින් හරි මොකෙන් හරි ගහගෙන යන්න රෑට මම රෙකෝඩින් එක දාන්නම් රෙකෝඩින් එක හෙට ඔයාට ගන්න පුළුවන් රෙකෝඩින් එක අරන් ඉතුරු ටික සම්පූර්ණ කරගන්න දැන් ලියන නෝට් එක පැන්සලකින් වාගේ ලියාගෙන යන්න නැත්නම් එහෙම කොච්චර ප්‍රමාණයක්ද කියලා ඉදාරින්න බෑනේ දැන් පන්තියෙන් නයි යාළුවෙක් කියලා අගේ ඉන්න කෙනෙක්ගෙන් ආගත්තා ඒක ඕනනම් ඔයාට දැන් පුළුවන් යාළුවට මැසේජ් එකක් දාලා මචං පිටු ගියාද කියලා අහන්න अरे अरे आकुन गया ना इन कारांटे के आना हुआ आगे हुआ
अरे देन ईलांगे एक हरी सर अरे देन बुदा ईलांगे मार ईलांगे प्रश्ने ईलांगे प्रश्ने अनुलोम समानुपाते अक्यानुकुमाग्द ईलांगे प्रश्ने अनुलोम समानुपाते अक्यानुकुमाग्द देन ईलांगे प्रश्ने अनुलोम समानुपाते अक्यानुकुमाग्द रुपयाल दायकट उते पोल गेडी एकाई रुपयाल विस्सकट पोल गेडी देकाई रुपयाल तिहकट पोल गेडी तुनाई रुपयाल हातलीहकट पोल गेडी हातराई आन बाबा बलंद एक राशिया कियल गिया एक राशिया कियल गिया ए आने कोटा अनेक राशिया तिहल गिया एक राशिया तिहल आने कोटे अनेक राशिया तिहल गिया दाय विसंधिया हाथ लिए वे ने कोटे एक देखा तूना हाथ रहूना ए ना एक राशिया तिहल आने विटे अनेक राशिया तिहल आई नाम भो एक राशिया पहले आने विटे अनेक राशिया पहले आई नाम අපි කියනවා පුතේ අනුලෝම සමානුපාතයි එක් රාශීන් දෙකක් රාශීන් දෙකක් ගත්තට පස්සේ එක් රාශියක ඉහළ යෑමට සාපේක්ෂව අනෙක් රාශියක් ඉහළ යනවා නම් බෝ පහළ යනවන්ට පහළ යනවා නම් සර් කිසි වීඩියෝ එක හිර වෙලා අවුනා පුතේ සර් කිසි වීඩියෝ එක හිර වෙලා නෑ වීඩියෝ එක හිර වෙනවා පුතේ ඔයාගේ ප්‍රශ්නයක් එනනම් එතන තියෙන්නේ මේ හරි एक एक राशिया किहले आने विटे अनेक राशिया किहले आई नाम हो एक राशिया किहले आने विटे अनेक राशिया किहले आई नाम हो एक राशिया किहले आने विटे एक राशिया किहले आने विटे अनेक राशिया किहले आई नाम हो एक राशिया पहले आने विटे एक राशिया पहले आने विटे अनेक राशिया पहले आई नाम अनेक राशिया पहले आई नाम एक राशिया की हले आने विट अनेक राशिया की हले आई नाम हो एक राशिया पहले आने विट अनेक राशिया पहले आई नाम अनेक राशिया पहले आई नाम अनेक राशिय पहले आई नाम एवा एवा
අනුලෝම සමානුපාත ලෙස හඳුන්වයි. ඒවා අනුලෝම සමානුපාත ලෙස හඳුන්වයි. ඒවා අනුලෝම සමානුපාත ලෙස හඳුන්වයි. ආලියා ගන්න බබා. ඉක්මනට. ඊළඟයක ගන්න ප්‍රතිලෝම සමානුපාතයක් යනු කුමක්ද ඊළඟයක ගන්න ප්‍රතිලෝම සමානුපාතයක් යනු කුමක්ද අපි ඉස්සලා ගත්ත අනුලෝම සමානුපාතයක් දැන් ගන්නවා ප්‍රතිලෝම සමානුපාතයක් යනු කුමක්ද ප්‍රතිලෝම සමානුපාතයක් යනු කුමක්ද ප්‍රතිලෝම සමානුපාතයක් යනු කුමක්ද උදේ බලා ගන්න මගේ මෝටාර් රථයේ වේගය පැයට කිලෝමීටර් 20යි ගමනාන්තයට පැය 10යි මම මේක පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි කරනවා ගමනාන්තයට යන්න පැය 5යි ඉතින්ද මං ළඟ ඉන්නවා මිනිසුන් මං ළඟ ඉන්නවා මිනිසුන් පස් දෙනෙක් මට යනවා දින 20ක් අනේ පුතේ මම මේක මිනිසුන් ගාන වැඩි කරනවා 10 දක්වා මට යන්නේ දින 10යි දැන් මොකද්ද බලන්න මේකේදී උනේ එක් රාශියක් ඉහළ ගියා එක් රාශියක් ඉහළ යනකොට අනෙක් රාශිය පහළ ගියා එක් රාශියක් කියලා ගියා ඊට සාපේක්ෂව අනෙක් රාශිය පාල ගියා ඉස්සලා ඉහළයදී ඉහළ ගියා දැන් එකක් ඉහළ යනකොට අනිත් එක්කෙනා පහළ යනවා ඉහළයදී ඉහළ යනවා නම් අනුලෝමයි ඉහළයදී පහළ යනවා නම් ප්‍රතිලෝමයි ලියන්න ලියන්න හරි හරි ඒව හරි ඒව පස්සේ කර ගමු ලියන්න එක් රාශියක් ඉහළ යන විට අනෙක් රාශිය පහළ යයි නම් එක් රාශියක් ඉහළ යන විට අනෙක් රාශිය පහළ යයි නම් ඕ එක් රාශියක් කියල යන විට අනෙක් රාශිය පහළ යයි නම් ඕ
एक राशियाँ पहले आने विटे अनेक राशिय इहले आई नाम एक राशियाँ पहले आने विटे अनेक राशिय इहले आई नाम एवा प्रतिलोम समानुपात लेस हांदुन्वाई एवा प्रतिलोम समानुपात लेस हांदुन्वाई ओ प्रश्न उगानना अतरे प्रश्न आंडे पा अनुवश्य प्रश्न ट्यूटे का तीन वाद एंग कटक एडेन का क्यों वाने ट्यूटे तीन वागे लम सब में होगा नोट कर लिए ना तेरे को हम तो मैसेज टाइप कराने ये वानुलोम सॉरी प्रतिलोम समानुपात ले सांदुन वाई ले आगे ना बुते उदाहरण देकर ले आगे ना उदाहरण देकर एक मिनट है ले आगे ना उदाहरण देकर ले आगे ना उदाहरण देकर अभी नमस्ते अनुलोम समानुपात सह प्रतिलोम समान अनुलोम समानुपात का नाम की प्याक हादला इधर बात से आप ये नाम आपको दे प्रतिलोम समानुपात आप ये पढ़ मटर अरे इस साल आप ये अनुलोम समानुपात का नाम की प्याक हादला वाह युवरेलाई वराई की आंटे मतकने ले अंदर पालेवेनी गान पोलगेटी पहाक रुपियाल एकसिया है ते पहाक नाम 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 पोलगेडी पहाक रुपिया लेकसी है ते पहाक नाम पोलगेडी आटक मिले सोयान देंग नोकर कथा नोकर शब्द में पैत बलांड पुते हुए गाड विसदांड पुलुवां क्रम देखाई एकक तमाई समानुपात क्रमय एक क्रमय गोड़ा दीगाई अनिक क्रमय तमाई पुते एक ही क्रमय हरी केटी नमुत अभी क्रम देखटम गान हादला पेन्नेमु मेने एक ही क्रमय सॉरी मेने समानुपात क्रमय कोमद कियान्ने पुते पोलगेडी पहाक समान वेनवा रुपया लेकसिया है ते पाट अपेंग आने पोलगेडी आटाक की यद
වෙන සමානුපාත ක්‍රමය මල් ලියනවා පොල් ගෙඩි අතර අනුපාතය පොල් ගෙඩි අතර අනුපාතය පොල් ගෙඩි අතර අනුපාතය සමානයි 5ට 8යි ඊට පස්සේ මං ගන්නවා මිල අතර අනුපාතය මිල අතර අනුපාතය සමානයි පුතේ 175ට x පුතෝ පොල් අතර අනුපාතය 5ට 8යි මිල අතර අනුපාතය 175ට x එහෙනම් මම මේක සමානුපාතයක් විදිහට දැන් ලියා ගන්නවා මෙන්න මම මේක සමානුපාතයක් විදිහට ලියා ගන්නවා පුතේ 5ට 8 සමානයි 175ට x දැන් හොඳින් බලන්න මේ අනුපාත දෙක මන් සමානුපාතයක් ලෙස ලියා ගත්තා ඊට පස්සේ මොකද්ද වෙන්නේ පුතේ මේක ලියන්න භාගයක් විදිහට 5 උඩ 8 යට 175 උඩ x යට 5 උඩ 8 යට 175 උඩ x යට දැන් යොදන්න පුතේ මේකට හරස් ගුණිතය දැන් යොදන්න හරස් ගුණිතය මෙන්න යොදනවා පුතේ 5 වැඩි කිරීම x සමානයි 175 වැඩි කිරීම 8 sorry 5 වැඩි කිරීම x 175 වැඩි කිරීම 8 එවනම් x සමානයි 175 වැඩි කිරීම 8 පුතේ වැඩි කිරීම 5 මෙහෙනවා බෙදීම 5යි එවනම් x සමානයි 5 වරක් 1යි 5 වරක් 3යි 3 15යි 25ට 5යි 8 වරක් 40 බින්දුව දැම්මා 4ක් ඉතිරි 24යි 4යි 28යි එහෙනම් ඔයාගේ උත්තරේ එන්න ඕනේ රුපියල් 280යි පොඩ්ඩක් බලන්න ඔය කියන්නේ සමානුපාත ක්‍රමය ඔය හෙන වටයක් යන ගාන පුතේ මම ඒකීය ක්‍රමයෙන් සුරුස් ගාලා හදනවා මේ බලන්න අපි දැන් මේක නිකන් මතක තියාගන්න විතරයි ගන්නෙ එහෙනම් අපිට දීලා තියෙන්නේ පොල් 5ක් පොල් 5ක් රුපියල් 175 නම් අපෙන් අහන්නේ පොල් 8ක් කොහොමද මෙයාව ගන්නෙ පුතේ 5ක් කියන්නේ 175 නම් අපි හොයමු 8ක් පස්වරක් 1යි පස්වරක් 3යි 3 15යි 3 2ක් 35යි 8 වරක් 40 බින්දුව දැම්මා ආන් කොච්චර ලේසිද පුතේ කොච්චර ලේසිද කොච්චර පහසුද හැබැයි අපට සමානුපාත ක්‍රමයක් ඉගෙන ගන්න වෙනවා ඒ නිසා සමානුපාත ක්‍රමයටත් ගාන හදලා ඒකීය ක්‍රමයටත් ගාන හදලා පෙන්නන්න එකෙක් මන්ට सर एक ही क्रम में तेदास देलक्ष आसुदा हाँ नहीं थे नहीं दिए नहीं देसी आ हाँ सॉरी सॉरी नहीं सर देसी आसु अरे देसी आसु है मंगे कर एक तो करना है इतना तो
හරි 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 සර් හරි සර් හොඳයි අපි තව එකක් ටිකස් කාලා හදලා ඉවර කරමු දෙයන්ද චීත මීටර් 3ක් චීත මීටර් 3ක් චීත මීටර් 3ක් රුපියල් 240ක් නම් චීත මීටර් 3ක් रुपयाल देसिया हाथलियाक नाम चीत मीटर तुनाक रुपयाल देसिया हाथलियाक नाम चीत मीटर आटक मील चीत मीटर तुनाक रुपयाल देसिया हाथलियाक नाम चीत मीटर तुनक आटक मील चीत मीटर तुनाक रुपयाल देसिया हाथलिया नाम चीत मीटर आटक मील චිත්තමීටර් 8ක මිල අපි සමානුපාත ක්‍රමයටත් ගමු පුතේ සමානුපාත ක්‍රමය ආයෙත් එමින් සරේ මම ගන්නවා පුතේ ඉස්සලාම චීත්ත පුතේ චීත්තමීටර් 3යි චීත්තමීටර් 3ක් සමානයි රුපියල් 240යි එහෙනම් අපෙන් අහන්නේ චීත්තමීටර් 8ක් කීයද කියලා එහෙනම් පුතේ චීත්ත ප්‍රමාණය චීත ප්‍රමාණය අතර අනුපාතය චීත ප්‍රමාණය අතර අනුපාතය සමානයි උදේ 3ට 8යි ඊට පස්සේ මම ගන්නවා මිල අතර අනුපාතය මිල අතර අනුපාතය මිල අතර අනුපාතය 240ට x ඒ කියන්නේ පුතේ 3ට 8 මම සමාන කරනවා 240ට mox කියලාද x ඔන්න අපේ සමානුපාතයේ ගොඩ නැගෙනවා ඊට පස්සේ උදේ මම මේක භාගයක් විදියට ලියනවා 3 උඩ 8 යට 240 උඩ x යට යොදන්න බබා මේකට හරස් ගුණිතය මෙහා මෙහාටත් මෙහා මෙහාටත් ඔන්න යදුව හරස් ගුණිතය උදේ 3ක් x සමානයි 8 වැඩි කිරීම 240 එහෙමනම් මම මෙතෙන්ට ගන්නා උදේ x සමානයි අට වැඩි කිරීම 240යි මේක බෙදුවා පුතේ 3ෙන් එහෙමනම් x සමානයි 3 වරක් 1යි 3 වරක් 8යි 80යි 64යි 0යි ඒ කියන්නේ රුපියල් 640යි බලන්න ඒකීය ක්‍රමයටත් ඕකම එන්න ඕනනේ අපි හරියට හදුවා නම් පුතේ මීටර් 3ක් චීත මීටර් 3ක් රුපියල් 240 නම් අපේ ගහන්නේ චීත මීටර් 8ක් එනම් මොකද කරන්නේ 243 න් බෙදලා වැඩි කරන්න 8ෙන් 3 අරක් 1යි 3 අරක් 80යි හරියටම 140යි රුපියල් කිසිම වෙනසක් වෙන්නේ නැහැ ක්‍රමේ දීර්ඝ විතරයි අපි මේක භාවිතා කරන්නේ කිව්වොත් ඇරෙන්න මේක තමයි භාවිතා කරන්නේ රයි පුතේ ගාන හදා ගන්න දැන් මට නිකන් ඉන්න එකේ මම ආයෙස්සරයක් මේක නිකමට මතක් කරනවා පුතේ නිකමට මතක් කරන්නේ හැකි සෑම කෙනෙක්ම පුතේ පුනරීක්ෂණ පන්තියට එන්න හරි අනිත් එක තමයි ප්‍රශ්න පත්‍ර පන්තියට එන්න පුළුවන් හැම කෙනෙක්ම ඒකටත් එන්න දැන් ඔයාට වෙන විකල්පයක් නැහැ මොකද ඔයාගේ පාසලේ ගුරු දෙවිවරු මේ වෙනකොට ඔයා වෙනුවෙන් එළියට බහලා වැඩනේ හොගාලා
බලෙන් බලහත්කාරයෙන් උගන්වන්න බෑ ඉතින් ඔයාලා ඉන්න ඕනේ හරි සර් හරි රයිට් එමනම් ලබන සතියේ වෙනකොට ඔයා ලබන සතියේ වෙනකොට ටියුට් එක අරන් පියාගන්න පුතේ මොකද දත්ත නිරූපණය කියන පාඩමේදී මේවා ගොඩක් හැඳ හැඳ කරන්න බෑ කවදාද ඒක තියෙන්නේ කියලා අහනවා ඒක දන්නේත් නැහැ ඒ කියන්නේ Google වලට පණිවිඩ දානවා රිවිෂන් එකක් තියෙනවද කියලා දන්නේත් නැහැ රිවිෂන් එක තියෙන්නේ බදාදා උදේ 8:00 ඉඳලා 10:00 11:00 විතර වෙනකන් තියෙනවා හරි දේවදාස් එක සෙනසුරාදා 10:30 ඉඳලා 10:30 ඉඳලා 1:12 විතර වෙනකන් තියෙනවා ඒක නම් පේපර් එකක් ගන්න තියෙනවා පුතේ එතකොට ඒක හරි ඔන්න ඒක අතන්දර දෙකයි හැමතිස්සෙම පුතේ group එකේ alert එකේ ඉන්න මොකද group එකට ඔය සීළු පණිවිඩ දානවා එච්චරයි කියන්න තියෙන්නේ හරි එතකොට ලබන සතියේ නැවත අපි මෙතනින් හොඳම කොටස පටන් ගන්නවා පුතේ ප්‍රතිලෝම සමානුපාත ලබන සතියෙන් පාඩම ඉවරයි ඊළඟ සතිය අපි දත්ත නිරූපණය කියන කොටස ආරම්භ කරනවා රයිට් එහෙනම් අදට අපි මෙතනින් නවත්තමු ආවට ස්තුතියි යනවට බොහොමත්ම ස්තුතියි රෙකෝඩින් එක